ආණ්ඩුව විතරක් නෙමෙයි මේ COVID-19 වසංගතයත් එක්ක මුළු ලෝකෙම අපකීර්තියට පත් වෙලා තියෙන්නේ. අපිට වඩා හොඳ නායකයෝ අද මේ COVID-19 වසංගතයේ ඉස්සර අපිට දන ගහලා ඉන්න වෙලාවක. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මෙතුමා වගේ නායකයෙක් මේ රට තුල හිටිය නිසා රටේ ජනතාවට ආරක්ෂාව තියෙනවා. එදා ගෝඨාභය රාජපක්ෂ මෙතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට රටේ ජනතාව ආරක්ෂා කිරුවා වගේම අද රටේ ජනාධිපතිවරයා හැටියට මේ COVID-19 වසංගතයත් එක්ක ජනතාව ආරක්ෂා කරන්න ගන්න තියෙන තීන්දුව තියෙන සියල්ල ක්‍රියාත්මක කරනවා. සමහර උදවිය හිනහ වුණා හමුදාව දාගෙන මොකක්ද මේ නටන නාඩගම් හමුදාව දාගෙන ඇයි මේ මේ වැක්සින් කරන්න කියලා. හැබැයි හමුදාව මේ සඳහා පාවිච්චි කරපු නිසා අර පැත්තෙන් සෞඛ්‍යංශය කරනවා මේ පැත්තෙන් යුද හමුදාවේ සහයෝගය ගන්නවා. අවසන් ප්‍රතිඵලයේ හැටියට වැක්සින් කරණෙන් ලෝකේ තියෙන හොඳම රටවල් 10 අතරට රට ගේන්නට අතිගරු ජනාධිපතිවරයා පුළුවන් වුණා. ඒ නිසා ෆේල් කියලා කියන්න ඕන මතකයිනේ අර සමහර උදවිය මම නම් රෑ 10 වෙනිදින දිය ගන්නවා මම දැක්කේ පත්තරෙන් කියලා කියන නායකයෝ හිටියා. ඒ වගේ නායකෙක් හිටියා නම් අද මිනි වලවල් ගණින්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔවුන් අසරණ වෙච්ච වෙලාවක ඔවුන්ට අපේ රටට සල්ලි වන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපනයන අද අඩු වෙලා තිනා මොකද රට වසර දෙකකට ආසන කාලයක් වැඩි කාලයක් වහලා තමයි තිබුණේ. ඒ නිසා මේ කර්මාන්ත ශාලා දුවන්න ඕන. ඒ වගේම අද අපි තේ පොල් රබර් කියන ප්‍රධාන ආදායම් මාර්ග තුනට අමතරව ඒ පිටිපස්සෙන්ම දැන් ඉස්සන් කර්මාන්තය අද වේගෙන් ඉස්සරහට යමින් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ලබන වසර තුල මේ වසරේ අපි ඉස්සන් නිෂ්පාදනයේ දැනට වසර 10කට ඉස්සලත් එක්ක සංසන්දනය කරලා බලනකොට වසර 10කට පෙරත් එක්ක බලනකොට අපි 10 ගුණයකින් වැඩි කරලා තිනවා. මට මතකයි දා මම 2010 දිවර අමාත්‍යවරයා හැටර වැඩ බාර ගන්නකොට රටේ ඉස්සල් නිෂ්පාදනය තුළු මෙට්‍රික් ටොන් 1500යි අද මෙට්‍රික් ටොන් 15000 වෙලා තිනවා. ලබන වසරේ අපි 15000 30000 කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධව කාංචන විජේසේකර අමාත්‍යතුමත් සමග සම්බන්ධ වෙලා ඉස්සල් කර්මාන්ත කරුව හැටර අපි කටයුතු කරනවා. අපි ලබන වසර තුල බලාපොරොත්තු වෙනවා තේ පොල් රබර් කියන ප්‍රධාන ආදායම් මාර්ග තුනත් එක්කම ඉස්සන් කර්මාන්තයේ ඒ අපනයනේ තුලනුත් විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ගේන්න. ඒ නිසා සමහර උදවිය බලන් ඉන්නවා රට වැටෙනකන්, සමහර උදවිය බලන් ඉන්නවා රට ෆේල් වෙනකන්. ඒ නිසා විපක්ෂයට අපි කියනවා COVID-19 එකට උදව් කරලා ආණ්ඩුව පරද්දනවා වෙනුවට ආණ්ඩුවට උදව් කරලා COVID-19 පරාජයට පත් කරන්නට රට නිසි පැත්තට ගෙනියන්නට ඔබගේ වගකීම ඔබගේ යුතුකම විපක්ෂයේ කාර්යභාරය හරියට ඉෂ්ට සිද්ධ කරන්න කියලා.